දැන් ඔබ දැනගන්න ඕන මේ භාවනාව කරනවා කියන්නේ භාවිතයට ගන්නවා කියන්නේ යමක් කුසලය වඩා වර්ධනය වන දේ කරනවා. අකුසලය වඩා වර්ධනය වන දේ නොකර ප්‍රහාණය කරනවා, පාන කරනවා, පස්ස කරනවා. ආන කරන්නේ කුසලය වඩා වර්ධනය වන දේ, පාන කරන්නේ පස්ස කරන්නේ අකුසලය වඩා වර්ධනය වන දේ. දැන් ඕක නොදැන ඕක තේරුම් නොගෙන මොන හුලං ඇදීම පිටකිරීම කළත් මොන බඩ පිම්බීම හැකිලීම රේණුකානේ හාමුදුරුවෝ කිව්වා වගේ කරාට කුසලය නම් වඩා වර්ධනය වෙන්නේ නැහැ. හුලං ඇදලා පිට කළා හෝ බඩ පිම්බීම හැකිලීම කළා හෝ මොනවා කළත් කුසලය වඩා වර්ධනය වෙන්නේ නැහැ. දන් දුන්නත් කුසලය වඩා වර්ධනය වෙන්නේ නැහැ. දානේ දීලා පින උපාදානය කරගත්තු. භාවනා කළ අනාර්ය ධානයක් ධානයක් ලැබලා බ්‍රහ්ම සාපයත්වයට පත් වුණත් කුසලය වඩා වර්ධනය වෙන්නේ නැහැ. ධානය උපාදානය කරගත්තු. නිවනට උපකාර වෙන්නේ ධානය හෝ පින හෝ නෙමේ, කුසලය. නිවනට උපකාරය වන්නේ අකුසලය ප්‍රහාණය කිරීම, කුසලය උපසම්පදා කිරීම. උපසම්පජ්ජ විහර මේක හොඳට තේරුම් ගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා ආනපාන සති සමාධි භාවනාව ඕන මොහොතක ඕන වෙලාවක ඕන ක්‍රියාවක් කරමින් ඕන ඉරියව්වක කරන්න. ඒක ඕන ඉරියව්වක කරන්න පුළුවන්, ඕන වැඩක් කරමින් කරන්න පුළුවන්. ගච්ඡන්වා, ටිටෝවා, සයනවා, නිසින්නවා. හොඳයි, එහෙනම් දැන්